අපි හොඩිය ප්‍රාණාක්ෂර දෙකක් තියෙනවා ඈ කියලා ලෝකේ කිසිම හොඩියක නැහැ ඈ දෙකක්. දැන් සුද්දන්ට ශබ්ද දින ඈන්න ඇපල් කියන්න බුණ සුද්දන්ට. නමුත් ඇපල් කියන්නේ ඈන්නක් නෑ අපිට දින ඈන්න. සුද්දෝ ඇපල් කියන්නේ ඒ අකුර. ඒ අකුර. ඔව්. අපි ඇපල් කියන්නේ ඈන්නෙමයි. අපිට ඈන්නක් තියෙනවා. ඒක පිළියත හරි වෙන කොහොත් නෑ කියලා. ඔය ලස්සන ප්‍රශ්නකතාවන්නේ ඔය යුනිකෝඩ් ඔය ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ දුන්නා ලෝකේ හෝඩි වලට මේ දුන්නා එක්තරා විද්‍යක සම්මතයක් ISO සම්මතයක් දුන්නා යුනිකෝඩ් කියලා හොඩියක් හැදුවා. පරිගණක නිසා විචිද්දත මහේන්ද්‍ර සිද්ධ වුණා මේ හෝඩි තියෙන අයට කිව්වා දැන් ඔබේ හෝඩියට දෙන්න ඕන එක්තරා ප්‍රමිතියක්. මුළු ලෝකෙම දැනගන්න ඕනේ මේ හොඩි මෙහෙමයි කියලා. ආජෙන්ටිනාවේ කෙනෙකුට මාත්‍ය ගඳුනු කරන්න ඕන සිංහල හොඩි. එයා දන්න හොඩි මොකද්ද කියලා. මගේ අහන්න ඕනේ. ඒක තියෙනවා IS එක දාලා. ඒ යුනිකෝඩ් කියලා ඔකට කියන්නේ. ඒතර අක්ෂරමාලාවට තියෙන දැන් යුනිකෝඩ් එක. අපිට තියෙන යුනිකෝඩ් එක. ඒක යෝජනා කරන්නේ ලංකාවෙන්. අපේ තියෙන ප්‍රමිති ආයතනය. එයා කියනවා එයා යවනවා ISO එකට එහෙවත් ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයට යවනවා මෙන්න අපේ මේ යෝජනාව කියලා. වැඩේ උනේ එහෙම අපි යෝජනා කරනකොට තව යෝජනා දෙකක් තිබ්බා සිංහල හොඩි ගැන. මයික්‍රොසොෆ්ට් කියන ආයතනයෙන් තිබ්බ මෙන්න සිංහල හොඩිය කියලා. මයිකල් එවර්සන් කියලා ඉන්න විශේෂඥයෙක් අක්ෂර ගැන මේ අයිරිෂ් ජාතිකයෙක් එයාගේ මෙන්න සිංහල හොඩිය කියලා. දැන් වැඩේ ISO එකට තියෙන යෝජනා තුනක්. තුන් විදියක්. ඒ තුනම එකක් උනන් ප්‍රශ්නයක් නෑ කවුරු කාගේ අනුමතද එකනේ අනුමත වෙන්නේ. දැන් ප්‍රශ්නයක් ඇයි මොකද්ද? මේ ඈහත් දෙක දන්නේ නැති හින්දා දන්නේ දාන්නේ කොහෙද කියලා. දැන් අපි දන්නවා ආලඟට ඈ කියලා. ඔව්. නැත් ඔය වෙන ඈ දෙකක් නැති හින්දා සංස්කෘතෙත් නෑ, පාලියෙත් නෑ, දෙමළෙත් නෑ නැති හින්දා ඊ වෙන්නේ ආලඟ ඊ එන්නේ. දැන් සංස්කෘතේ ආ ඊ ඊ. පාලිය ආ ඊ ඊ. දෙමළේ ආ ඊ ඈ නෑ. ඉන්දියාව කොහෙත් නෑ ඈ දෙක. එතන ඉන්දියාන් යුනිකෝඩ් වල ඈ තියෙන්නේ ඈ දෙකක් නෑ. එයා දන්නේ ඉතින් ප්‍රශ්න නැහැනේ. නැත් අපේ අය කලේ මොකද්ද? අර මයික්‍රොසොෆ්ට් කාර්ය කලේ මොකද්ද? ඈදම අගටම ආ ඊ ඌ ගිල අන්තිමට ඈ. අපි ගහෙම් බෑ. ආ ළඟට ඈ එන්න ඕන කියලා. එතන ලොකු ගැටලුවක් මතු වුණා. මේකේ තියෙනවද සර් ඒ කතාව? දුක කතාව තියෙනවා. ඊළඟට සිද්ධ නැහැ. ඕක වෙන ඊළඟ සිද්ධ වුණේ අපිට යන්න ඕන ලංකාවෙන් මේ ISO මහා සම්මන්ත්‍රණයට ගිහිල්ලා කියන්න උනා මේ කියලා. ඉතින් ඒ සැරේ යන්න උනා දෙන්නෙකුට ඒ කාලේ මේ හිටියේ ඇමතුමා හිටියේ බර්නස් ඇමතුමා කිව්වා දැන් මේක ගිහිල්ලා බෙර ගන්න බෑ කොහොමද ජාත්‍යන්තර කියලා. අපි ඈ මෙතන තියෙන්න ඕනේ කියලා ඒ පාර කිව්වා මටයි පරිගණක කාර්යාලය තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේ නන්ද සාරකල මහත්තයා. දෙන්න එක ගිහිල්ලා මේක බෙරගෙන ඉන්න කියලා. ඉතින් අපි ගිහිල්ලා බෙරගෙන ආලඟට ඈ දාලා නිවැරදි විදියට. ඒක අපිට නිවැරදි එකනේ. අනික නිවැරදි ඈ දෙකක් නැහැනේ. ඉතින් මම ඈගෙන කතා කළාම කිව්වේ මේ ඇතුළත් කරගන්න. මේ එකයි කවුරු දැකලත් නැහැ මේ වැඩේ. අපි ඒ වැඩේ කළා අපි.